ශ්‍රීලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර T20 තරගාවලිය සම්පූර්ණයෙන්ම කොදෙව් කණ්ඩායමට නතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරඟ තරගාවලියේ පෙන්නපු දක්ෂතා අමතක වෙන විදිහට T20 තරගාවලිය පරාජයට පත් වෙනවා. මේ තරග රටාව අපිට කාලයක් ජයග්‍රහණ රාශියක් ලබා දුන්නු ශ්‍රේණිගත කිරීමවල අපි ඉහළින්ම හිටපු තරග රටාවක්. ඒ කාලේ අපිට ඇන්ඩ්‍රු රසෙල්ලා වගේ ප්‍රහාරකයෝ හිටියේ නැහැ. තෝමස්ලා වගේ අධිවේගී පන්දු යවන්න හිටියේ නැහැ. හැබැයි අපිට පන්දු හොඳින් ස්ථානගත කරන්න පුළුවන් ප්‍රතිකරුවෝ වගේම විවිධත්වයක් තිබුණා. හොඳින් පන්දු යවන්න පුළුවන් පන්දු යවන්නොත් හිටියා. ඒ වගේම T20 තරග සාර්ථක වෙන්න අත්‍යවශ්‍ය අංගයක් වන උපක්‍රමශීලී තීරණ ගන්න පුළුවන් දක්ෂ නායකයෝ තමයි අපේ කණ්ඩායම T20 තරග රටාවේ අංක 1 කණ්ඩායම් බවට පත් කළේ. දැන් අපිට එදා තිබුණු දේවල් වලින් මොනවද නැත්තේ? අපිට හොඳ ප්‍රතිකරුවෝ ඉන්නවා. ඒ වගේම එදා තරම් නැතත් විවිධත්වයක් තියෙන පන්දු යවන්න අපිට ඉන්නවා. හැබැයි අපිට මේ අපේ දක්ෂතා එක තැනකට ගන්න පුළුවන් නායකයෙක් ඉන්නවද කියන ප්‍රශ්නය එක ප්‍රශ්නයක්. දැන් කාලෙක ඉඳන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන ලසිත් මාලිංග කියන්නේ දක්ෂ නායකයෙක් නෙවෙයි කියන එක මාලිංග ඕනවටත් වඩා පෙන්නලා තියෙනවා. හැබැයි මේ දේ ප්‍රේක්ෂකයන්ට තේරුණාට මාලිංගට සහ තේරීම් කමිටුව අයට තේරෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ කවදාහරි මාලිංගගේ නායකත්වයෙන් අපිට ගොඩ එන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒ විදිහ තත්ත්වයක් අපිට නම් පේන තෙක් මාණිකවත් නැහැ. මාලිංග නායකයා වුණාම කණ්ඩායමේ ක්‍රීඩකයෝ දක්ෂතා දක්වන්නේ නැත්නම් එතන වරද කාගේද? ඇත්තටම මෙතන ක්‍රීඩකයෝ දක්ෂතා දක්වන එකට වැඩිය ඒ ක්‍රීඩකයන්ගේ අවශ්‍ය දේ ගන්න නායකයා විදිහට මාලිංග අසමත් කියන දේ තමයි පේන්න තියෙන්නේ. T20 ලෝකස්ලානේට මාස කිහිපයක් විතරක් තියාගෙන තවමත් ලසිත් මාලිංග නායකයෙක් විදිහට සාර්ථක වෙලා අපේ කණ්ඩායම ගොඩදායි කියලා බලාගෙන ඉන්න එක කණ්ඩායමට වගේම මාලිංගටත් හරි නෑ. මාලි T20 තරග ඉතිහාසයේ බිහිවෙච්ච අති විශිෂ්ට වේගපන්දු යවන්නෙකු වුණත් ඔහු දැන් ඔහුට තියෙන දක්ෂතාව වගේම ඔහුට බැරි දේවල් ගැන හිතන්න කාලේ හරි. කොදෙව් තරගාවලිය දැන් ඉවරයි. ලෝකස්ලානේට කලින් අපිට අලුත් නායකයෙක් එක්ක කණ්ඩායම් සූදානම් කරනවා නම් ඒකට තියෙන්නේ T20 ජාත්‍යන්තර තරගාවලි බොහොම අඩු ප්‍රමාණයක්. ඉන්දියාවත් එක්ක සිම්බාබ්වේ කණ්ඩායමත් එක්ක වගේ ආසියානු කුස්ලාන තරගාවලිය අපිට ලෝකස්ලානේට සූදානම් වෙන්න පෙරහැරු තරගාවලි විදිහට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ තරගාවලි වලට අලුත් නායකයෙක් විදිහට අපි කවුද යොදා ගන්නේ? මේකට අපිට විකල්ප ගොඩක් නැහැ. එක විකල්පයක් තමයි ඇන්ජලෝ මැතිව්ස්. මැතිව්ස් පසුගිය කාලේ දැඩි කැපවීමක් එක්ක නැවතත් තුන්ගිරියව් ක්‍රීඩකයෙකු විදිහට අලුතෙන් ගමනක් ආරම්භ කරලා තියෙන විදිය අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා ඇන්ජලෝ අලුත් පුහුණුකරුවන් එක්ක අලුත් නායකයෙක් විදිහට හොඳම ගමනක් යන්න පුළුවන් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. අනෙක් විකල්පය තමයි තිසර පෙරේරා. තිසර නායකයෙක් විදිහට අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් වගේම ලෝකේ පුරා T20 අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. හැබැයි ඉතිහාසයේ බලද්දී ජාත්‍යන්තර T20 පිටියේ නායකයෙක් විදිහට තිසර අන්තිම අසාර්ථක ක්‍රීඩකයෙක්. එහෙමත් නැත්නම් මේ වෙද්දී එක් දින කණ්ඩායම අලුත් පාරක අරගෙන යන දිමුත් කරුණාරත්න T20 කණ්ඩායමට ගෙනත් නායකයෙක් බවට පත් කරන්න පුළුවන්. හැබැයි ඌ දේශීය T20 තරගවල ලකුණු 20ක සාමාන්‍යයක් රඳවාගෙන තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුගේ ප්‍රහාරක වේගය හොඳ මට්ටමක නැහැ. අනිත් එක තමයි දිමුත් පන්දුවට පහර දෙන්න පන්දුව දකින්න වැඩි වෙලාවක් ගන්න ක්‍රීඩකයෙක් නිසා ඔහු මේ තරග රටාවට සුදුසු වෙයිද කියන එක ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට ගිහින් අංක 1 පාකිස්තාන කණ්ඩායම තුනට බිංදුවක් විදියට පරාජයට පත් කරපු නවක කණ්ඩායමේ නායකයා විදියට හිටපු දසුන් ශානක T20 නායකයා විදියට යොදා ගන්න පුළුවන් හොඳ විකල්පයක්. දසුන් නායකයෙක් විදියට වගකීමෙන් ක්‍රීඩා කරන විදිය අපි දැක්කා. ඒ වගේම දසුන් අනිත් ක්‍රීඩකයන්ගෙන් වැඩ ගනිද්දී හරි අපූර්වට ඔවුන්ගේ දායකත්වයේ ජයග්‍රහණය වෙනුවෙන් භාවිත කරන විදිය අපි දැක්කේ පාකිස්තාන තරගාවලිය දසුන්ට පන්දු යවන්න අවස්ථාව අරගෙන කණ්ඩායමේ තමන්ගේ තැන හදාගන්න අවස්ථාව තිබුණත් එහෙම කරන්න නැතුව තරගයට අවශ්‍ය විදිහට පන්දු යවන්නන් යොදා ගන්න විදියත් එක්ක මේ ක්‍රීඩකයන්ට අමතරව චන්දිමාල් දික්වැල්ල කුසල් ජනිත් වගේ ක්‍රීඩකයෝ නායකයෝ විදිහට යොදා ගන්න හැකියාවක් තිබුණත් ලෝක කුසලානයට වැඩි දවසක් නැති නිසා මෑත කාලේ නායකයෝ විදිහට අත්දකින් තියෙන ක්‍රීඩකයෝ එක්ක ගමන යන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙයි. මේ විකල්ප වලට යන්න අපිට අවස්ථාව තිබුණත් තේරීම් කමිටුව හිතන්නේ ලසිත් මාලිංග ලෝක කුසලානය දක්වා නායකයා විදිහට ගෙනියන්න නම් මේ විකල්ප ගැන කතා කරලා වැඩක් නැහැ. ක්‍රිකට් ගැන දන්න ක්‍රිකට් ගැන අවධානය තියෙන ඔයාලටත් අදහසක් ඇති අපේ කණ්ඩායමේ නායකය වෙන්න ඕන කවුද කියන දේ ගැන ඒ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් මෙවැනි අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදීත් ඔබට සුබ දවසක්.